දැන් කියන්නන්ට අර ඉඳුල් නොකල අග්‍රඵලය කියන මොකද්ද? ඉඳුල් නොකල අග්‍රඵලය කියන තැන ඉඳගෙන කොහෙද එහෙම එකක් තියෙන්නේ? ඒ කියන්නේ අර ලුණු වැඹුල් බල්ලා මෙහෙම ලුණු වැඹුල් බලන්න පුතේ බඩගින්නේ නැහැ මේනේ. බඩගින්නේ ලුණු වැඹුල් බැලුවොත් එපා. ඉතින් මට බඩගිනිය නිසා මම මේ කරවයි කියන හිතලා නෙමෙයි. මම සංගයාට හොඳ ආහාර වේ. සංගයාට අපහසුකින් තොරව දානේ වළඳන්නයි මම මේක බලන්නේ කියන තැන ඉඳන් ලුණු වැඹුල් බැලුවර ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඒක හරි අසාධාරණයක් නේ. මොකද හාමුදුරුවන්ට මේක වළඳන්න බැරුව හාමුදුරුවෝ මේක විසිකලා කියනකොට ඊට පස්සේ විසිකරපු එක දැකලා දායක මහතුරු ගැටෙනවා. තේනවා. එතකොට දැන් හාමුදුරුවොත් ගැටිලා දායක මහතුරුත් ගැටිලා. නේද? ඉතින් මොකක්වත් නැහැ නේ අර කේ ලුණු වැඹුල් ටික බලලා හාමුදුරන්ට අවශ්‍ය විදිහට ආහාර සැපෙවුවා නේද? ඒ කියන්නේ දෙපාර්ශ්වයම පාඩු කර ගන්න. දැන් මේ ගම්මානවල පන්සල්වල ඔය තත්ත්වේ ගොඩක් තියෙනවා. මොකද සමහර පන්සල්වල ඉන්න සර් වැඩිහිටි ස්වාමීන් වහන්සේට කියලා පැවිදිච්ච ස්වාමීන් වහන්සේලා තුල එතරම් ඒ තරම්ම ධර්මාභෝධයක් නැහැ. ඉතින් එවැනි අය සමහරට ගිලන්පස කෝපයේ කටට ලට්ට ගමන් සීනිය අඩුමන් ඒක අර මිනිස්සු ඉස්සලාම තූ කියලා එළියට දානවා. එහෙම අවස්ථා තියෙනවා. මට දැන් ඔය ප්‍රශ්න අහදි කිව්වා. ඒගොල්ලෝ ඒකයි ඒ ප්‍රශ්නේ ඇහුවේ. එනද ගේ මේ වළඳලා අපේ ඉස්සරහාම කටෙන් එළියට දානවා කියලා. මේක කොහොමද වළඳන්නේ කියලා. ඉතින් එහෙම කියලා තමයි ප්‍රශ්නේ ඇහුවේ. ඒක පුතේ එහෙම ආනකොට එහෙම තියෙනකොට අපි දැනගන්න ඕනේ අපි අකුසලුත් නොකරගෙන අනිත් පාර්ශවයට අකුසල් නොකර ගන්න තැනට. දැන් ඒගොල්ලෝ අකුසලයක් කරගත්තානේ අපි කරපු වැරද්ද. නේද? නමුත් අපි මේ ලුණු වැඹුල් ටික සීනි ටික හරියට බලලා ඒ දාන් ටික සකස් කරගත්තා නම් අරහින්චල ස්වාමීන් වහන්සේ අකුසලයක් කරගන්නේ නැහැ නේ. ඒ එතන තමයි ඒක දක්ෂභාවය. එතනයි දක්ෂභාවය. ඒ නිසා දැන් අපි දානේ උයන් ඉස්සෙල්ලා අපි බඩගිනි කියලා කනවනම් ඒක වැරදි. ඒක ඉඳුල් කළා. අතන ඉඳුල් වීමක් වෙන්නේ නැහැ. යා ඒක ලුණු වැඹුල් ටික බැලිලා ඒ තු ටික කටින් එළියට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. තේරෙනවා. මේ ගම්වලට තියෙන හුඟක් ප්‍රශ්න වුණා.